සුබ දවසක් හැමෝටම. ඉතින් අද මම කඩේ රසටම ඒ විදිහටම සීනි මුරුකු හදාගත්තා. අපි බලමු මේක හදන්න මොනවද ඕනි කියලා. අපි අද හදන්න යන්නේ සීනි මුරුකු. අපිට මේක හදන්න මුලින්ම ඕනනවා පාන්පිටි ග්‍රෑම් 200යි සීනි ග්‍රෑම් 200යි පොත්තෙන් මේ සැලි දෙකයි ලුණු කුඩු වතුර තව මිටි අමතර බැලගන්න තෙල් ඕනේ. මම අරගත්තු පිටි ග්‍රෑම් 200ට මම මුලින්ම මේ විදිහට සීනි මේසැන්දක් එකතු කරගන්නවා. එකතු කරගෙන පොල්තෙන් මේසැන්දි දෙකකුත් මේ විදිහට එකතු කරගන්නවා. දැන් මේකට ලුණු කුඩු ටිකකුත් එකතු කරගන්නවා. එකතු කරගෙන මේ ටික හොඳට කලවම් කරගන්නවා. දැන් මම මේ පිටි ටික මේ විදිහට කොටස් දෙකකට වෙන් කරගන්නවා. දැන් මම අරගත්තු මේ පිටි එක කොටසකට මේ විදිහට වතුර ටික ටික දාගෙන මේ වගේ අනා ගන්නවා. මෙන්න මේ වගේ අතේ ඇලෙන්නේ නැති පදමට මේ වගේ බෝලයක් හදා ගන්න ඕනේ. මම මේ විදිහට හදාගත්තු මේ පිටි මිශ්‍රණය මේ විදිහට විනාඩි 5ක් විතර හොඳට අනා ගන්නවා. දැන් මම මේ හදාගත්තු ඩෝ එක පැත්තකින් තියලා අනිත් පිටි ටිකත් අනා ගන්න යන්නේ. මම ඒකට මේ විදිහට කලින් වලින් බිංදු දෙකක් වතුරකට එකතු කරගන්නවා. මේ විදිහට කලින් බී කරගත්තු වතුර වලින් මේ විදිහට ටික ටික මම මේ පිටි මිශ්‍රණයට දාගෙන මේ පිටි ටිකත් මේ වගේ හොඳට අනා ගන්නවා. එකත් මේ විදිහට අතේ ඇලෙන්නේ නැති විදිහට බෝලයක් විදිහට හොඳට හදා ගන්න ඕනේ. දැන් මම එකත් විනාඩි 5ක් විතර ඒ වගේ හොඳට අනා ගන්නවා. දැන් මම මේ විදිහට හදාගත්තු ඩෝ දෙකම මේ වගේ තියලා මම ෂීට් එකක් අරගෙන මේක කවර් කරගන්නවා. දැන් අපි මේක විනාඩි 10ක් විතර මේ විදිහට තියාගන්න ඕනේ. දැන් මෙතන විනාඩි 10කට විතර පස්සේ දැන් මම මෙතනින් එක ඩෝ එකක් අරගෙන මේ විදිහට ලෑල්ලට පිටි ටිකක් ඉහාගෙන මේ ඩෝ එක රෝල් එකේ හොඳට තුනී කරගන්නවා. මම මේ සීනි මුරුකු එක අද පාට දෙකකට හදාගන්නේ. ඔයගලන්ට මේකට කැමති පාට වලින් හදාගන්න පුළුවන්. මේ වගේ පිටි කොටස් වලට වෙන් කරගෙන ඔයගලන්ට කැමති කලර් එකක් එකතු කරගෙන මේ වගේ එක එක කලර්ස් වලින් උනත් හදාගන්න පුළුවන්. දැන් මේ විදිහට මම රෝල් එකෙන් හොඳට මේක තුනී කරගන්නවා. මේ විදිහට හොඳට තුනී කරගෙන මම පිහියකින් මේ විදිහට හතර පැත්තෙන්ම කපලා අයින් කරගන්නවා. දැන් මම මේක මේ විදිහට හීනි තීරු වලට කපා ගන්නවා. ඔයගලන්ට මේක කැමති හැඩයකට කපා ගන්න පුළුවන්. මම මේ විදිහට කපාගත්තු එක තීරුවක් අරගෙන දෙපැත්තෙන් මේ වගේ පොඩ්ඩක් නවා ගන්නවා. දැන් මම අනිත් ඩෝ එකත් මේ විදිහට පිටි ටිකක් ඉහලා ලෑල්ල උඩින් තියලා මේ වගේ තුනී කරගන්නවා. මේක තුනී කරගද්දි ටිකක් වැඩිපුර තුනී කරගන්න ටිකක් මහතර තිබුවොත් මුරුක්කු ටික බැදුනට පස්සේ මැද අමු වෙන්න පුළුවන්. දැන් මම මේකත් මේ විදිහටම තිරි වලට කපා ගන්නවා. දැන් මම හදාගත්තු ඩෝ දෙකම මේ විදිහට තුනී කරගෙන ඔක්කොම තිරි වලට කපා ගත්තා. දැන් තියෙන මේ ටික තෙලේ බදින්න. දැන් මම මේ විදිහට pan එකක් ලිපෙන් තියලා ඒකට තෙල් ටිකක් දාගන්නවා. දාගෙන තෙල් ටික රත් වෙනකොට මේ විදිහට තීරු කපාගත්ත තීරු එකින් එක දාගෙන මේ ටික බැද ගන්නවා. අපි මේක හදා ගන්න ඕනේ ටිකක් අඩු ගින්දරේ, නැත්නම් මේ මුරුක් වල මැද අමු වෙන්න පුළුවන්. Oh,
මේ මුළුකු ටික මේ විදිහට හැඳින් දෙපැත්ත හරවගෙන මම හොඳට බැඳ ගන්නවා. මුළුකු ටික හොඳට බැඳිලා වුණාට පස්සේ මේ විදිහට තෙල් එකේ බුබුලු දාන එක අඩු වෙනවා. එතකොට මේ මුළුකු ටික හොඳට බැඳිලා ඉවරයි. දැන් මම මේක මේ වෙලාවේදී ලිපෙන් අයින් කරගන්නවා. දැන් මම මේ විදිහට මුළුකු ටික ඔක්කොම මේ වගේ බැඳලා හදා ගන්නවා. දැන් මම මේකට වටේට ඕනි සීනි මිශ්‍රණය හදා ගන්න යන්නේ. මම ඉස්සෙල්ලා සීනි ග්‍රෑම් 200ක් අරගත්තන එකකින් මේ සැන්දක් විතර පිටි මිශ්‍රණයට එකතු කරගත්තා. දැන් මේ තියෙන ඉතුරු සීනි ටික මම මේ ටික මේ විදිහට pan එකට දාලා මේකට වතුර මිලිලීටර් 60ක් වගේ එකතු කරගන්නවා. එකතු කරගෙන සීනි ටික මේ වගේ හොඳට දී කරගන්නවා. දැන් මේ විදිහට ලිපේ තියලා ටික වෙලාවකට පස්සේ සීනි එක හොඳට උතුරනවා. දැන් මේ වගේ හැඳිගාගෙන හොඳට සීනි ටික උණු කරගන්න ඕනේ. මෙන්න මේ වගේ හැන්දෙන් ඉස්සුවාම නූල් ඇදෙන පදමට වගේ තියෙන්න ඕනේ. ඒ වගේ පදමට ආවට පස්සේ මම මේකට සීනි මුරුක්කු ටික එකතු කරගන්නවා. දැන් එකතු කරගෙන මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕනේ. මේ වෙලාවේදී ලිපේ ගින්දර ගොඩාක් අඩුවෙන් තියාගෙන හදාගන්න. මෙන්න මේ විදිහට. දැන් මේ විදිහට හැඳිගාගෙන මේ වගේ සීනි මුරුක්කු ටික හදා ගන්න ඕනේ. දැන් ටික ටික මේ වගේ සීනි හයි වේගෙන එනවා. මෙන්න මේ වගේ දේගතිය හොඳටම නැතිලා සීනි ටික හොඳට හයි වුණාට පස්සේ මම ඉබ ඔෆ් කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම අද සීනි මුරුක්කු ටික හදාගත්තේ. හරියම ඉක්මනට වරදින්නේ නැතුව හදා ගන්න පුළුවන් රසම රස කෑමක් තමයි මේ. ප්‍රධාන වශයෙන් ගෙදර සීනි තෙලුයි පිටි තියෙනවා නම් අපිට මේ විදිහට රසමනස් සීනි මුරුක්කු එකක් හදා ගන්න පුළුවන්. ගොඩක් අමුද්‍රව්‍ය ඕන වෙන්නේ නැහැ. ඕනම කෙනෙක්ට වරදින්නේ නැතුව හදා ගන්න පුළුවන් හරිම පහසු කෑමක්. ඉතින් ඔයගොල්ලොත් මේ විදිහ රසමනස් සීනි මුරුක්කු එකක් හදලා බලන්න. මේ වගේ මම දිගටම දාන වීඩියෝස් බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා හැපැත් තියෙන bell icon එක click කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා comment එකක් දාන්න අමතක කරන්නත් එපා.